Honorable Bandula Gunawar. Garu Mulasana Ruda Bantri Tumani Mang Pahadiri Karamin City Aperate Uttaritara Ayatane Mudal Pilibanda Sampurna Balayati in a Parliament Tour Muleha Sambandita Karnuvaladi Me Vaira Deshapal name Beharo Balantun Apidano Pasugia May Palavenida Merate Nirayu the Avinsaka Minisu Laksa Garana Tamangi Shaktiat Rajetati and Viro the Taviat Padilu Penungala Jana Matea Kohed Tiene Rajeta Virudha Ayevani Matea Katune Kieneka Pidibanda Deshapan Panivide Menavim Vataganima Nirogi Prajatantravadi Pertmasanda Atishain Vedagat Pedu. මේ මහින්දින මහා ජන සම්නිපාතයේ දැකලා වියරු වැටළු සමහරු රට බේරගෙන රට කඩන්න බෙදන්නේ නැතුව ත්‍රස්තවාදී මුනිපුටා දාපු රට සංවර්ධනයේ ඉසව්වකට ඔසවා තබපු මේ රටේ ජනතාව ආදරය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව හුස්ම යනතෙක් සාටකෙන් එල්ලා තබන්න ඕනේ කියන තරම් වෛරයක් පැසවන ඇමතිවරු ඉන්න කැබිනට් මණ්ඩලයක් මොනවාගේ මිනිමරු චේතනාවෙන් යුත් කැබිනට් මණ්ඩලයක්ද කියන එක පිළිබඳ රටට කියලා තියෙනවා. එනිසා වෛරේ මුසපත් වෙලා ප්‍රභාකරන් වත් මේ රටේ ඉන්න සාමාන්‍ය සිංහල බෞද්ධ ජනයා, කතෝලික ජනතාව, Hindu ජනතාව ප්‍රභාකරන් මේ රටේ අහිංසක මිනිස්සු ලක්ෂ ගණන් ඝාතනය කළත් කවදාක්වත් ප්‍රභාකරන්ටත් වද දීලා මරලා තිරිසන් විදියට ඝාතනය කළ යුතුයි කියලා කිව්ව සිංහලෙන් මම දන්නේ. ඔව් යුද්ධයේදී ආයුධ සන්නද්ධව ඉඳලා තමයි මේ සටන් කරලා තමයි සටනේදී මිය ගියේ. ආයුධ සන්නද්ධ අය රාජ්‍ය ආරක්ෂක අංශ විසින් නිලවසෙන් ආයුධ පාවිච්චි කළ ඇතිවෙච්ච මරණයක් මිසක් මෙහෙම පුපුර්ණ වෛරයෙන් යුතුව හිටපු හමුදාපතිවරයා කියනවා නම් මේ රට බේරගත්ත නායකයව සාටකෙන් හුස්ම යනකන් එල්ලලා මරන්න ඕනේ කියලා මේ දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් වුණත් මේ ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රකාශය අනුමත කරන්නේ නැහැ කියලා කියන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මහින්දිනේ ඉවර වූ අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වෙන ලෙස ආරක්ෂකවට හිටි සියලු දෙනා එදින මාරු කරන්න ගත්ත තීන්දුව ගත්තොත් ඒ තීන්දුව සඳහා අනදුන්නේ කවුද කියන එක පිළිබඳ අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අගය කරන මිනිස්සු දැනගත යුතු වෙනවා. ඒ වෙන හැම අනතුරකටම මේ රටේ ආරක්ෂක ලේකම්වරයා, බුද්ධ්‍යාංශයේ සමාජිකයෝ, රණවිරුවෝ, දඩයම් කරන දඩයමේ කොටස් ලෙස මේ මර්ධන යන්ත්‍රණය දියත් කරනවා නම් ඒට විරුද්ධව අපි රටක් ලෙස මර්ධනයට විරුද්ධ පැත්තේ හිටගත යුතුයි දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව. ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා රට බේරගෙන ජාතික යුතුකම වගකීම ඉෂ්ට කරපු නායකයාගේ ජීවිතය පිළිබඳ වගකීම ගරු කතානායකතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ජීවිත වශයෙන් මේ බාරගත යුතුය කියන ටිකත් අපි මේ සභාවේ සටහන් කර තැබිය යුතු වෙනවා. අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ සමාගම් පිළිබඳ මම ඉදිරිපත් කළා ඇමතුමාට. එතුමා බොහොම සාවධානව සමන් දුන්නා. මේ අයවැය යෝජනාවල 581 582 ඒ වගේම තාක්ෂණික යෝජනාවල 123 වෙනි පිටුවේ තියෙන තාක්ෂණික යෝජනා සියල්ල මීට වඩා වෙනස්. මොකද හේතුව මේ මුදල් අමාත්‍යාංශයේ කිව්ව මුදල් නීති පනතේ යටතේ මේ මුදල් අය කරන්න කියලා ගැසට් නිවේදන නිකුත් කළා. සමහර කම්පැනි ඒ අනුව රෙජිස්ටර් වුණා ඇමෙත්තුමා. සමහර කම්පැනි රෙජිස්ටර් වුණේ නැහැ. ඒක කරන්න අයිතිය නැහැ. මොකද තමුන්නාන්සේට තියෙන අයිතියක් තමයි මුදල් අමාත්‍යවරයා උදුර ගන්න හදන්නේ. සමාගම් පනතේ මමත් වෙනද අමාත්‍යවරයා ලෙස කටයුතු කළා තියෙනවා. ඒ සමාගම් පනතේ බොහොම පැහැදිලිව කියනවා සමාගම් රෙජිස්ට්‍රාර් විසින් එකතු කරන මුදල් තියෙනවා නම් ඒකේ කොටසක් සමාගම් පිළිබඳ අරමුදලට බැර කරන්න ඕනේ. ඒක ලලිත ඇතුළත් මුදලි වෙළඳ ඇමතුමා වශයෙන් ඉඳද්දි එතුමා ප්‍රබුද්ධ නීතිඥයෙක් ලෙස මේ සමාගම් ක්‍රමය පවත්වාගෙන යාම සඳහා
ඒ ලැබෙන ආදායමෙන් කොටසක් රෙජිස්ටර් කා වෙනුවෙන් එකතු කළත් එකතු වෙන කොටසේ කොටසක් සමාගම් පනත අනුව සමාගම් අරමුදලට බැර කරන්න ඕනේ 3න් 2ක්. 3න් 1යි මහා භාණ්ඩාගාරයට ගන්න පුළුවන්. එතකොට 3න් 3ම මහා භාණ්ඩාගාරය ගන්න ඕන නම් තමුන්නාසී ඉන්න ඕනේ. තමුන්නාසේගේ පනත පැත්තේකට විරුද්ධ වෙන්න ඕනේ. මුදල් අමාත්‍යවරයාට ඕනේ විදියට මුදල් මංකොල්ල කන්න දෙන්න බෑ. මේ පිළිබඳ අධිකරණයේ නඩු ගියොත් ඒ නඩුවලදී තමුන්නාසේලාට මේ එකතු කරපු මුදල් භාණ්ඩාගාරයේ ගත්තේවා ආපහු දෙන්න වෙනවා සමාගම් පිළිබඳ අරමුදලට. ඒ නිසා තමයි මේ යෝජනා කලාට මුදල් අමාත්‍යවරයා ඒව ඉදිරිපත් කළා නැත්නම් මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා. එක සමාගම් ප්‍රමාණයක් මේ අයවැය යෝජනා අනුව ගෙවලා තිනවා. අනිත් සමාගම් එසේ ගෙවලා නැහැ. මේ පිළිබඳ නිශ්චිත ගණදෙනුව බේරුම් කිරීම සඳහා මැදිහත් වෙන්න නීතිමය කටයුත්තකට මැදිහත් වෙන්න එපා. මොකද තමුන්නාසේ රකින්න ඕනේ සමාගම් රෙජිස්ටර්, සමාගම් මැදුර, සමාගම් ක්‍රමය ආරක්ෂා කිරීමේ වගකීම තියෙන ඇමතිවරයා වශයෙන් ඒක අරන් යන්න දෙන්න එපා මුදල් අමාත්‍යාංශයට. මුදල් අමාත්‍යාංශය කරන ක්‍රියා පිළිබඳ අද බරපතල අර්බුදයක් මතුවෙලා තියෙනවා. දැන් බලන්න මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. මේ රටේ සමස්ත බැංකු ක්‍රමයේ මුදල් ක්‍රමයේ පාලනය පිළිබඳ ඒකාධිකාරී බලය සම්පූර්ණ බලය මුදල් නීති පනතෙන් අපි පාර්ලිමේන්තුව පවරලා දීලා තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා පුරවැසියෙක් නෙවෙයි, සිංගප්පූරු පුරවැසියෙක්. සිංගප්පූරු පුරවැසිකම ලැබපු කිසි කෙනෙක්ට වෙන රටක පුරවැසිකම ගන්න බෑ. එහෙම වුණොත් සිංගප්පූරුවේ පුරවැසිකම අවෝසි වෙනවා. සිංගප්පූරු පුරවැසියෙකුට ඩුවල් සිටිසන් ගන්න බෑ. සිංගප්පූරු පුරවැසිය වෙච්ච අර්ජුන මහේන්ද්‍ර සමස්ත බැංකු ක්‍රමයේ මුදල් ක්‍රමයේ හසුරුවන ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කළා. පත් කළාට පස්සේ රවි කරුණානායක මුදල් අමාත්‍යවරයයි ඒ පුරවැසියෙක් නොවන තැනත්තයි ශ්‍රී ලංකා පුරවැසියෝ සියලු දෙනා භාවිතා කරන මුදල් නෝට්ටුවට අස්සම් කළා. ඒ රුපියල් 5000 නෝට්ටුව කෝ කියලා මුදල් අමාත්‍යවරයා මේ ගරු සභාවට උත්තර දෙන්න ඕන. රුපියල් 5000 නෝට්ටුව කෝ? දැන් ශේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නනේ ද්විත්ත පුරවැසිකම තියෙනවා කියලා. මේ ගරු සභාව මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච අපේ ගීතා කුමාරසුංග මන්ත්‍රීතුමිය, ජනතා නියෝජිත තුමිය ඒ පුරවැසිකමෙන් ඉවත් වෙලා තිබියදීත් තීන්දුවක් දුන්නා එතුමියගේ මන්ත්‍රී ධුරය අවෝසි කරනවා කියලා. එතුමියට කතානායක තුමාට භාර දුන්නා, ලිඛිතව මහලේකම් තුමාටත් භාර දුන්නා. එතුමිය මේ සඳහා ශේෂ්ඨාධිකරණයට යනවා කියලා. ඒක ඉතාම සාධාරණයි. මොකද දැන් රටේ සමස්ත මුදල් ක්‍රමයේ කොලේ පිළිබඳවත් ඇතිවෙනවා බරපතලම ප්‍රශ්නයක්. මේ රටේ ලක්ෂ ගණන් මහජන අතේ අද අපි හැමෝ අතේම තියෙන ගණදෙනු කරන මුදල් කොලයක් තියෙනවා. ඒ මුදල් කොලේට ශ්‍රී ලංකා පුරවැසිය නොවන කෙනෙක් අස්සම් කරනවා. අස්සම් කළාම ඒක වළංගු වෙනවා නම් කොහොමද මේ අපේ ගීතා කුමාරසුංග මන්ත්‍රීතුමියගේ මන්ත්‍රී ධුරය අවෝසි වෙන්නේ? ලෝකයේ මේ රටක තියෙන ප්‍රබලම යාන්ත්‍රණය සංඝ වෙද ගුරු ගොවි කම්කරු දිලිඳු පෝසත් සියලු අයත තියෙන්නේ මේ මුදල් නෝට්ටුවනේ. මං 100 නෝට්ටුවක් දැනට සභාගත කරනවා. ඒ නෝට්ටුවේ අස්සන තියෙන්නේ රවි කණ්ඩායක ඇමැතිතුමාගේ කාගෙද කියලා බලන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් මේ නීත්‍යානුකූල භාවයේ පිටිපස්ස රටේ මුදල් නෝට්ටුව පිළිබඳ මේ ගරු සභාවේ මේ නඩු තීන්දුව සමග ප්‍රබල අභියෝගයක් රට හමුවේ තියෙනවා. එතුමා පැහැදිලිව සුනිල් අඳුන්නෙත්ති සභාපතිතුමාගේ නායකත්වයෙන් තියෙන කෝප් කමිටුවේ මගේ දැනීමේ හා විශ්වාසය ඇටියට ප්‍රශ්නයක් ඇහුවා. තමන් මේ රටේ පුරවැසියෙක් නම් රාජකාරිය බාරගන්නකොට දිවුරුම් දෙන්න ඕනේ, දිවුරුම් දුන්නද කියලා ඇහුවාම එහෙම දිවුරුම් දීමක් කරලා නැහැ කියලා. එතුමා සාක්කියක් දීලා තියෙනවා. එතකොට දැන් මේ රටේ ඕනෑම තනතුරක් දරනකොට අපි හැමෝමත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වෙනකොටත් දිවුරුම් දෙනවා. එහෙම දිවුරුමක් දුන්න නැති කෙනෙක් සිංගප්පූරු පුරවැසියෙක් ඇවිල්ලා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති වෙනවා. අධිපති වෙලා මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ වෙනවා. මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ වෙලත් ඔහුට කිසිම නඩුවක් නැහැ.
අධිකරණයට ගෙනියන්නේ නැහැ. අප නැතුව බන්ධනාගාරගත කරන්නේ. මේ ඔක්කොම ගජ මිතුරන්ට සලකනවා. සමහර මන්ත්‍රීවරු දොම්පේ පැත්තේ කුණු ප්‍රශ්නේ බලන්න යන්නේ අර්ජුන මහේන්ද්‍රලාගේ කම්පැනි වල දෙන හෙලිකොප්ටර් යානාවල. ආණ්ඩුව කෙලින්ම සම්බන්ධයි ආණ්ඩුව ඇමතිවරු. අද මහින්ද රාජපක්ෂ පැත්තට අත ඔසන මිනිස්සුන්ගේ ගෙවල් කුලිය ගෙවලා තියෙන්නේ කවුද? ෆ්ලැට් එක කාගේද? ඒකට කවුද සල්ලි දුන්නේ? ඒ සල්ලි හොර සල්ලි නෙමේද? ඒ වැනි හොර කළු මුදල් මෙහාට ගේන්න විනිමය පාලන පනත් රෙගුලාසි සියල්ල වෙනස් කළාම ඒක රටේ අමාත්‍ය ධූරයේ වගකීම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය සඳහා යොදා ගැනීම නෙමෙයිද? ඒ නිසා අද රට බරපතල ඛේදවාචකයක් ඇති වෙලා මේ සියල්ල සමාගනුත් එක්ක තමුන්හන්සේලාට මේ අද පිළිගන්නලා තියෙන මහා බැංකු වාර්තාව මොකක්ද කියන්නේ? මේක සමස්ත රටේ ආර්ථිකයේ පිළිබඳ දේශපාලන පක්ෂ පාටභේදයෙන් තොරව විද්වතුන් විසින් සකස් කරන වාර්තාව. අවුරුදු 15කට පස්සේ ඒක පුද්ගල ආදායම අඩු වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ එසේ වෙච්ච අවුරුදු දෙකයි තියෙන්නේ සභාපතිතුමනි. 2010 ඒක පුද්ගල ආදායම ඩොලර් 2744යි, 2014 3821යි, 2015 3843යි, 2016 3835යි. නිදාසින් පස්සේ දෙවතාවයි මෙහෙම වෙලා තියෙන්නේ. එකක් චන්ද්‍රිකා කුමාරතුංගගේ යුගයේදී 2001 ඒක පුද්ගල ආදායම අඩු වුණ ආර්ථිකය ඍණ වෙලා, ඊට පස්සේ පළවෙනි වතාවට තමයි ඒක පුද්ගල ආදායම අඩු වුණේ 2016. අන්න රටේ සමස්ත ආර්ථිකයට වෙලා තියෙන එක. මහින්ද රාජපක්ෂ යුගයේදී 7% පැවති සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.4% අඩු වෙලා, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය ආපස්සට ගිහිල්ලා ඍණ 4.2% පත් වෙලා, එදා 32.3% තිබුණ රාජ්‍ය රටේ ආයෝජන අනුපාතයේ 31.5% අඩු වෙලා, මහින්ද රාජපක්ෂ යුගයේදී 29.9% තිබුණ ජාතික ඉතුරු 28.9% අඩු වෙලා, රටේ බඩු මිල වැඩිවීමේ වේගය කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ කොළඹ කන්සියුම් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක 3.2% තිබුණ එක 4.4% වැඩි වෙලා, ඊට පස්සේ සමස්ත කොටස් මිල දර්ශකය එදා සමස්ත ගෙවුම් ශේෂය කවදාක්වත් ලංකාවේ පිටපිට දෙවතාවක් සමස්ත ශේෂය ඍණ වෙන්නේ. එක අවුරුද්දක් සමස්ත ගෙවුම් ශේෂය ඍණ වුණොත් ඊළඟ අවුරුද්දේ ධන වෙනවා. මොකද රටේ සියන සියලුම විදේශ ගණදෙනු හරහා බැරවසයෙන් සටහන් කරන්නේ අන්තර්ජාතික ගෙවුම් තුලාවේ බැලන්ස් ඔෆ් පේමෙන්ට් වල. මේ අවුරුද්දේ 2015 ඍණ 1489යි, 2016 ඍණ 500යි. පිටපිට වර්ෂ දෙකක් ගෙවුම් ශේෂය හිඟ වෙලා තියෙනවා. ජාත්‍යන්තර සංචිත කඩා වැටලා තියෙනවා. රුපියල කඩා වැටලා තිබෙනවා. මූලික රජයේ වගකීමක් වන රුපියල යගේ ආරක්ෂා කරන්නට බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ ණය බරතාවය 2010 71.6යි, 2014 වෙනකොට ඒක අඩු කරලා තිබුණා 71.3යි. අවුරුදු දෙකක් යනකොට මේ ජාතිය ණය බර වැඩි කරලා තියෙනවා 79.3ට. මම නෙමෙයි මේ මහා බැංකුවේ අලුත්ම වාර්තාව කියවන්නේ, අද පිළිගන්නපු වාර්තාව කියවලා බලන්න මොකද්ද රටට වෙලා තියෙන්නේ කියලා. සමස්ත කොටස් මිල දර්ශකයේ 7219යි එදා, අද ඒක 6228යි. මුළු රටම අනිත් පැත්තට ගෙනිහිල්ලා මේ ශ්‍රී ලංකා මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා. ඔව්, මේ ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ මේ රටේ ඇතිවෙලා තියෙන භයානක වෛර දේශපාලනයේ ප්‍රතිඵලය, වෛර දේශපාලනයේ තුලින් රටේ ආර්ථිකය ඇතිවෙලා තියෙන අර්බුදය, රටේ සමස්ත නිමවුම වැටිලා, ආදායම වැටිලා, සේවා නියුක්තිය වැටිලා, විරකියාව වැඩි වෙලා, උද්දමනය වැඩි වෙලා, පොලි අනුපාත වැඩි වෙලා, මේ සියල්ල වෙලා තියෙනකොට, ඒ එසේ වෙලා තියෙන බව අච්චු ගහලා පාර්ලිමේන්තුවට පිළිගන්නලා තියෙනකොට, මේ වෛර දේශපාලනයෙන් බැනවදින් නැතුව මර්ධනය කරන්න සූදානම් වෙන්නේ නැතුව ජනතාව නැගිටින්නේ ඇයි කියන එක තේරුම් ගන්න. හෙට වෙනකොට මේ රටේ වෛද්‍යවරු ජනතාවගේ හඬට කන් දෙන්නේ නැතුව උච්ච මානසිකෙන් මර්ධනයේ හස්තිය දික්වන්නවට විරුද්ධව තමයි මේ කරන හැම වැඩවර්ජනයක් පිකටින් එකකටම ප්‍රජාතන්ත්‍රවාදය ව නිරායුධ මිනිස්සු කරන ඕනෑම උද්ඝෝෂණයකදී ඒකාබද්ධ විපක්ෂය
පීඩාවට පත්වෙන මිනිස්සුන්ගේ පැත්තේ හිටගෙන ඉන්න අපේ 52ම හිරේ දැම්මත් 52ම අරන් හිරේ දැම්මත් ඔයිට වඩා ලොකු ප්‍රේමදාස මිනිමරු යුගයේත් අපි මේ පාර්ලිමේන්තුවේ ඉඳලා විපක්ෂයේ විදියට මූණ දීලා තියෙනවා කියන එක මතක තියාගන්න කියන ටික සඳහන් කරමින් එන්ට එපා මර්ධනය කරන්ට කරන්න ජනයා තමුන්නාසලා නෙමේ බට හමුදා පිටාවත් ආපහු ඇවිල්ලා මහින්ද රාජපක්ෂය යුගයක් ඇති කිරීම සඳහා වෙන උත්සාහය නතර කරන්න ඔය බණ්ඩාරලාට පුළුවන් කමක් නැති බව සඳහන් කරමින් මගේ වචන කිහිපය අවසන් කරනවා. බොහොම ස්තුතියි ගරු අජිත් මනබර්ම. ගරු සභාපතිතුමනි, අද විශේෂයෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනත, ඒ වගේම 2005 අංක 11 දරන සමිති සංශෝධන පනත සාකච්ඡා කරන මේ මොහොතේ විශේෂයෙන්ම මම හිතනවා විවිධ නීති රීති මම හිතනවා අපේ ඇමතිතුමා පැහැදිලි කර දුන්නා. එක දින වැදගත්කම ඒ ගැන සියලු දෙනාගේ එකඟතාවයේ තියෙනවා. නමුත් මේ සමිති සමාගම් කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ පහුගිය කාලේ තියෙන සමිති සමාගම්. සහෝදර සමාගම්, ඥාති සමාගම්, ගජමිතුරු සමාගම් ඌව තමයි ඒ කාලේ රට කාපු සමාගම්. ඉතින් මේ නීති රීති හරි ඇවිල්ලා ආයෙත් ඔහොම සමාගම් බිහි වෙන්නේ නැති යුගයකට රට ගෙනියන්න පුළුවන් නම් අපි හිතනවා විශේෂයෙන්ම වැදගත් කියලා. ඒ වගේම අපි දන්නවා දැන් FCID එකේ මේ දවස්වල සමාගම් ගැන සමහර ඒවා ගැන තවමත් පරීක්ෂණ පවත්වනවා. ශ්‍රී ලංකන් එයාලා ඉන්න එකේ ඉන්න මාමයි පාර්ලිමේන්තුවට බෑනයි එක්කහ වෙලා කරපු ගනුදෙනු ග්‍රෝවර්ස් ගෲප්, ඒ වගේම හෙලෝ ගෲප් වගේ දේවල් මට වෙලා මදි. මට ඉඩ දෙන්න විදිහක් නැහැ. හෙලෝ ගෲප් වගේ දේවල් එකතු වෙලා රටේ කෝටි ගණන් සල්ලි ජනතා මුදල් මේවා හරහා හොරාකාපටි කොල්ලකාපටි මේ සමාගම් පණිතු ගැන සාකච්ඡා කරද්දී අපිට දැනෙනවා. ඒ වගේම මම විශේෂයෙන් කියනවා වෛර බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා යන්ඩි ඉස්සරලා කියනවා වෛරිය දේශපාලනය කළේ කවුද? එදා සරත් පොන්සේකා මැතිතුමා ඡන්දේ ඉල්ලුවේ කියන වැඩේට නීතියක් නඩුවක් නඩු තීන්දුවක් නැතුව බල්ලෙක් වගේ ඇදගෙන ගිහිල්ලා හිරගෙදට ගෙනහිල්ලා දාපුහම ඔය වෛර යුද්ධ දිනපු නායකයා ඔහොම කරනකොට ඔබතුමාලගේ ඔය කිඹුල් කඳුළු නෑ, ඔය කඳුළු තිබ්බේ නෑ, අන්න හොඳයි කියලා අත උස්සගෙන හිටියා. නමුත් අද ඔය සරත් පොන්සේකා මහින්ද රාජපක්ෂ මහත්තයා වචනයක් කිව්වහම අද වෛරී දේශපාලනය කතා කරනවා. එදා රට දිනපු නායකයා සෙම්පතියා ඇදගෙන යනකොට කෝය කඳුළු ඔව්. ඉතින් ඔබතුමා කියන දේවල් කොහොමත් කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද 2500 පවුලට කණ්ඩ දීපු කණ්ඩ දෙන්න පුළුවන් කියපු ඇමතිතුමානේ. ඒ වගේම වයිමගේ අර සක්කරගේ පුතා වයිමාවත් ගෑස් බිල අඩු කරන්න බැහැයි කියපු ඇමතිතුමා අපි ආණ්ඩුව ගත්ත ගමන් ගෑස් බිල අඩු කළා. ඒ වගේම අද අපේ රට මේ ප්‍රශ්න මැද්දෙන් තිරසාර ඉතාමත් ශක්තිමත් අත්තිවාරමක් දමාගෙන ඉදිරියට යනවා. හැබැයි අපි දන්නවා මේ ගොඩක් බාධක මැද තමයි අපි මේ ගමන යන්නේ. පහුගිය දවස්වල අපිට ඇති වෙන්න බාධක තිබ්බා. ඉදිරියටත් අපිට බාධක එනවා මේ ගමන යද්දී. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළුවා. නමුත් ඒ ගමන බුදුරජාණන් වහන්සේ බුදු වුණා. ඒ ගමන ගියා. ඒ වගේ ඒ අදිෂ්ඨානය ඒ ආශිර්වාදය අපිට තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම ජනතාවට පොරොන්දුනේ මාස 60කින් අලුත් රටක් හදලා දෙනවා කියලා. දැන් මාස 20ක් ගිහින් තියෙනවා. අපි අලුත් රට හදන අත්තිවාරමට දැන් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා පැහැදිලිව මැයි පෙළපාලිය දිහා දැම්මම එක්සත් ජාතික පක්ෂයේ ජනතාව අපිව විශ්වාස කරලා තියෙනවා කියන එක අපිට බය නැතුව කියන්න පුළුවන්. ඒ පෙළපාලිය දිහා දැක්කහම ජනතාව අපිව විශ්වාස කරලා තියෙනවා. ඒ මාස 60 අලුත් වැඩපිළිවෙල අලුත් රට හදනවා කියන එක කවුරු මොනවා කිව්වත් මොන බාධක දැම්මත් ජනතා බලවේගී අපිත් සමග ඉන්නවා කියන එක මං හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම එක පිළිගන්නවා කියලා. ඒ වගේම පසුගිය කාලේ සුරංගනා කතා කිව්වා සුරංගනා කතා කිය කියා ජනතාව රැට්ටුවා, රවට්ටලා මේ රට බදාගෙන කෑවා, බෙදාගෙන කෑවා, සමහර සල්ලි වෙන රටවල තැන්පත් කළා. නමුත් මේවා දැන් මේවා නැති කරගෙන මේ රවට්ටපු කල්ලිය, මේ කුහක කල්ලිය අද රට ස්ථිරසාර ගමනකට යනකොට මේකට බාධා කරනවා. දන්න ජාතිය ඔක්කොම දාලා මේවා නවත්තන්න හදනවා. නමුත් මතක තියාගන්න අපි මේ ව්‍යායාමයේ දෙන්නේ
අපි මේ උත්සාහය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිරූපය හදන්න නෙමේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිරූපය හදන්න නෙමේ. එහෙනම් පහුගිය ආණ්ඩුව කාලේ වගේ අර පොල් ගස් වගේ උස කටවුට් ගහන්න තිබා පාරවල් වටේට, අපි එහෙම කටවුට් ගහන සංස්කෘතිය අයින් කළා, ප්‍රතිරූපය හදන එක අයින් කළා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය හදන්න නෙමේ අපි හදන්නේ, ශ්‍රී ලංකා ජනතාවගේ අනාගතයයි අපි නිර්මාණය කරන්න මේ උත්සාහ කරන්නේ. නැත්තම් ශ්‍රී ලංකාව තුළ තියෙන ප්‍රතිරූපය ගොඩනගන්නයි අපේ මේ උත්සාහය. එහෙනම් මම ඔබතුමාලට කියනවා, අපිට මඩ ගැහුවට කමක් නැහැ, එක්සත් ජාතික පක්ෂයට මඩ ගැහුවට කමක් නැහැ, අපේ නායකයන්ට මඩ ගැහුවට කමක් නැහැ. නමුත් අපි සමස්ත ශ්‍රී ලාංකිකයන් ඉහළට ඔසවා තැබීම, ඔවුන්ගේ රැකී රක්ෂා ප්‍රශ්න විසඳමින් ඔවුන්ගේ අනාගතය නිර්මාණය කරන්න යන ගමනට බාධා කරන්න එපා ශ්‍රී ලංකා ජාතියක් වශයෙන් කියලා මම ඔබතුමාලගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි දන්නවා එදා ණය අරගෙන හදපු හම්බන්තොට වරායයි, ණය අරගෙන හදපු මත්තල ගුවන්තොට පොළයි අද රටට සුදු වලි බවට පත් වෙලා තියෙනවා. අපි ඒක ඇඟිල්ල දික් කරන්නේ නැහැ ඔබතුමාලා ගාවට, අපි ඒක ලාභදායි ව්‍යාපාරයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. අපි දන්නවා හම්බන්තොට වරාය හැදුවාම කර්මාන්ත ශාලා හදන්න නැතුව වරායක් හැදුවේ ඇයි? සංචාරක පාරාදීසයක් නැතුව ගුවන්තොට පොළක් හැදුවේ ඇයි? තනකොළ පටවන්නද? නැහැ, කුඩු ගේන්න ඔය හැදුවේ. එහෙම නැත්නම් කැෂිනෝ ව්‍යාපාරයට සෙනග ගෙන්නන්න හැදුවේ, හෝටල් හැදුවා, විදේශීය සම්භායකින් හෝටල් හැදුවා, කැෂිනෝ ව්‍යාපාරයට සෙනග ගෙන්න හැදුවේ. නීති විරෝධී. මට වෙලා විඩ දෙන්න බෑ කරු. වර්ෂ පොඬ පොඬ මගේ වෙලාව ගන්න එපා. වෙලාව නැහැ. ගරු ගරු මන්ත්‍රීතුමනි, JR ජයවර්ධන මැතිතුමා ගුවන් තොටුපොළ කටුනායකට ගෙන නෝ පොයින්ට් පොඩ කතා කරන්න. කතාවන්නේ කරන්නේ මොකද? උත්තරාන්න ප්‍රශ්නයක් නැහැ. පොයින්ට් ෆෝඩ් එක කියන්නේ ඔබතුමා කතා කරන්නකෝ. පොයින්ට් ෆෝඩ් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද? දන්නේගෙන ව්‍යවස්ථාව බලාගෙන ඉන්න. මේක ප්‍රාදේශ සභාව නෙමෙයි දිවුල පිටියේ. මේක ප්‍රාදේශ සභාව නෙමෙයි. ගීල එන්න. ඒවා බලාගෙන. ගරු සභාපතිතුමනි, මොකද්ද පොයින්ට් ෆෝඩ්? මොකද්ද? එතකොට විශේෂයෙන්ම කියනවා හම්බන්තොට එදා කුඩුමතන මධ්‍යස්ථානයක් කරන්න, හම්බන්තොට ලෝකේ කැෂිනෝ මධ්‍යස්ථානය කරන්න නීති විරෝධී බඩු ගෙන්නන්න තමයි මේ කර්මාන්ත ශාලා හදන්න නැතුව, සංචාරකයන්ගේ පරාදීසය හදන්න නැතුව මේ ව්‍යාපෘති කළේ. අපි දැක්කා ඒක. පහුගිය දවස්වල අපි හම්බන්තොට ගියා, විපක්ෂයේ ඉන්නකොට බලන්න මත්තල ගුවන්තොට ගියා. ඒවා ආරක්ෂක කලාප වෙන්න ඕනි, ඒවා ආරක්ෂක කලාප වෙන්න ඕනි. නමුත් එදා පිස්තෝල ගත්තු මැරයෝ තමයි හම්බන්තොට බලහත්කාරයෙන් වරාය ඇතුළට ඇවිල්ලා අපිට තර්ජනය කළේ. පිස්තෝල ගත්තු මැරයෝ තමයි. ඒ කාගේ ආශිර්වාදය තුළද? එයාට පරාදීසයක් වෙලා තිබ්බා. ඉතින් මම විශේෂයෙන් කියනවා අපි දන්නම් මේක හදන්න ගියාම අපි රට ගැන හිතන්නේ, අපි දේශපාලන පක්ෂ ගැන හිතන්නේ නැහැ, රටේ මිනිසුන්ගේ රැකියා ප්‍රශ්න ගැන හිතන්නේ. මේක හදන්න ගියාම මොනවද කළේ? අක්කර 15000ක් අරගෙන කර්මාන්ත පුරයන් නිර්මාණය කරන්න ගියාම මේක අක්කර 15000න් 85%ම රජයේ ඉඩම්. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා පන්සල් වලට ගියා, ස්වාමින් වහන්සේලා කුලප්පු කළා, පාල්ලි වලට ගිහිල්ලා ෆාදර්ලා කුලප්පු කළා, ගම්වල ඉන්න මිනිසුන් ටිකව ගෙවල් කඩනවා ඉවරයි කියලා. මේගොල්ලෝ දැනගන්නා මේක කළේ නොදැන නෙමේ, 85%ක් රජයේ ඉඩම් කියලා දන්නවා. කුලප්පු කරලා පාට බැස්සලා එක මිනිහෙක් මරන්නයි උත්සාහ කළේ, කාව හරි මරන්න. එදා ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ වැලිවේරිය කොල්ලෝ මැරුවා වගේ, අර රොෂාන් චානකල ඒකල මැරුවා වගේ තව එකෙක් බිලි දෙයි කියලා හිතලා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව පල්ලෙහාට දාන්නයි ඔබතුමාලා උත්සාහ කළේ. අපි ඒවට හදන්නේ නැහැ. අපි මේවා මැඩ පවත්වගෙන මේවා දරාගෙන අපි ආයෙත් කියනවා, අපි හදන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය, අපි හදන්නේ මේ රටේ ජනතාවගේ අනාගතයයි අපි හදන්නේ. ඔය ඕනම දෙයකට මුහුණ දීලා කියලා කියන්න ඕනේ. මම විශේෂයෙන් කියන්නේ සයිටම් ප්‍රශ්නේ. දැන් සයිටම් ප්‍රශ්න ගැන කතා කරනවා. සයිටම් එක කියන්නේ කවුද හැදුවේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පානදුරේ මන්ත්‍රීවරයා තමයි නෙවිල් ෆර්නැන්ඩෝ කියලා සයිටම් එකේ අයිතිකාරයා. ඊට පස්සේ ඔහු ඩොක්ටර් නෙවිල් අපේ මහාචාර්ය කාලෝ ෆොන්සේකත් එකට විශ්වවිද්‍යාලේ වෛද්‍ය විද්‍යාල ඉගෙන ගත්තු, වෛද්‍ය උපාධිය ගත්තු කෙනෙක් තමයි සයිටම් එක හැදුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයා වෛද්‍ය විද්‍යාලේ කාලෝ ෆොන්සේකත් එකට ඉඳගෙන විශ්වවිද්‍යාලේ අරන් MBBS උපාධිය ගත්තු වෛද්‍ය උපාධිය ගත්තු වෛද්‍යවරයෙක් එක හැදුවේ. නැතුව මේ නිකන් යන කෙනෙක් නෙමේ. එතකොට අපි නමුත් අපි දේශපාලනේ පැත්තකින් තියලා අපි පිළිගන්නවා ඔහු මේ රට බිහි වූ නිර්මාණකරුවෙක්, හොඳ දක්ෂෙක්, මේ රට බිහි වූ ආසියාවේ තියෙන ලොකුම ප්‍රෙස් එක තියෙන්නේත් ඔහු සතුව. එහෙමනම් මේ සයිටම් එක දැන් විරුද්ධ වෙන්නේ කවුද?
ඇත අවුරුදු හතක් සයිටම් එක දාලා මහින්ද රාජපක්ෂ මහත්තයා රූපවාහිනිය ඉස්සරහා අරලියගහ මන්දිරයට ගෙනල්ලා 10 දෙනෙකුට ශිෂ්‍යත්ව දුන්නා වෛද්‍ය විද්‍යාවේ MBA උපාධිය ගන්න MBBS උපාධිය ගන්න යන්න සයිටම් එකට මෙන්න ලක්ෂ 70 ශිෂ්‍යත්වයක් කියලා ලෝකෙටම පේන්න ශිෂ්‍යත්ව දුන්නා එක්කෙනෙක් කෑ ගැහුවද එක්කෙනෙක් කෑ ගැහුවද GM එකේ ඔය ගින පඬිතුය ටික එදා බලු කුක්ක ටික වගේ බලාගෙන හිටියා කතා කළාද GM එකේ ඉන්න ඔය කුහක දොස්තරලා ටික නැහැ එහෙමනම් මොකද්ද මේ කරන්නේ අපි අපි නිදහස දුන්නාම මේ ආණ්ඩුව පෙරලන් යනවා එහෙනම් එදත් කය ගන්න තිබ්බනේ අවුරුදු හතක් පොල් ගෑවද ඕක දාගෙන ඉන්නේ නැද්ද එහෙනම් එහිඳ මම කියනවා අපි දේශපාලනේ බැලුවේ නැත්නම් අපිටත් තිබ්බා රනිල් වික්‍රමසිංහමැතිතුමාටත් තිබ්බා අපිටත් තිබ්බා ඔකට විරුද්ධ වෙන්න අපේ මිනිහෙන් නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරයා දොස්තර කෙනෙක් මිනිහා ඕක නවත්තන්න ඕනේ නැහැ අපි ගොඩනගන්නේ දේශපාලනේ නෙමේ මතක තියාගන්න රටේ ජනතාවගේ අනාගතය අපි ගොඩනගන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඒක මතක තියාගන්න දේශීය වෛද්‍යවරයෙක් වෙන්න ඕන නම් විශ්වවිද්‍යාලය යන්න ඕනේද? එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න නම් රජයේ විශ්වවිද්‍යාලය යන්න ඕනේද? ගණකාධිකාරියෙක් වෙන්න නම් රජයේ විශ්වවිද්‍යාලය යන්න ඕනේද? නීතිඥයෙක් වෙන්න නම් රජයේ විශ්වවිද්‍යාලය යන්න ඕනේද? රජයේ විශ්වවිද්‍යාලය නොකර හැම වෘත්තිකයෙක්ම මේ රට බිහි වෙන්න පුළුවන් නම් ඇයි වෛද්‍යවරයෙකු විතරක් බිහි වෙන්න බැරි? හැම වෘත්තිකයෙක්ටම උපාධියක් ගන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාලයක් නැතුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වෛද්‍යවරුන්ගේ තියෙන මේ පිස්සුව මොකද්ද ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්න ඕනේ කියන පිස්සුව මොකද්ද ඒ හිඳ මම විශේෂයෙන් කියනවා මේ විරුද්ධ වෙන්නේ ඇයි ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණාට කමක් නැහැ එතුමාලගේ ප්‍රතිපත්තිය සෞඛ්‍යයට නිදහස් සෞඛ්‍යය වන කරෝ මන්ත්‍රීතුමා කාල අවසානයි මේ කට්ටිය විරුද්ධ වෙන්නේ මොකද එහෙමනම් මම විශේෂයෙන් කියනවා මම වගකීමෙන් කියනවා මේක දොස්තරලට ඇඟිලි දික් කරන්න බෑ දොස්තරලා 90%ක් විරුද්ධයි පුළුවන් නම් GM එකට කියනවා තමුන්ගේ සමාජිකයන්ගේ 125ක් අස්සන් අරන් ලිඛිතව අරන් පෙන්නන්න GM එක කැමතිද කියන්නේ නැහැ මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලල්ලතක් ව්‍යාත්මක වෙන්නේ නැතුව GM එකේ හඬ නෙමෙයි මේක කියලා මතක තියාගන්න එහෙනම් දැන් කුණුකන්ද කවුද ගෙනාවේ අයි ඒ කාලේ කොළඹ හැදුවා කියකේ අයිතිකාරයෝ හිටියේ නේද කොළඹ හැදුවේ කවුද අපි තමයි කොළඹ හැදුවේ කිව්ව නේද කුණුකන්ද පෙරළන කොළඹ හැදපු එක හැංගිලා අන්තිම රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ගිහිල්ලා බා කිව්වේ මම වගකීම ගන්නවා මේ කුණුකන්දේ ඡේදකාව කියලා ඒ මිනිහ 40ක් වැඩි තැන්න ගිහිලා එතකොට අයිතිකාරයෝ නැහැ කොළඹට නමුත් මම විශේෂයෙන් කියනවා එහෙමනම් ලෑස්ති වෙන්න දැන් තෙල් ටැංකි 1924 ඉඳන් තෙල් ටැංකි නිකන් අපි අවුරුදු 35කට බතු දීලා ඩොලර් ලක්ෂ 100ක් අරන් දුන්න රටට ඒවා අපි කන්න නෙමෙයි ගත්තේ රටේ ජනතාවගේ යහපතට ඩොලර් ලක්ෂ 100ක් පාසකට අරන් දුන්නා නමුත් තව 85ක් තියෙනවා ඒවනම් ඩොලර් ලක්ෂ 100ක් ගත්තනම් අපිට කෝටි 10ක් රුපියල් කෝටි 10ක් වර්ෂයට ගන්න පුළුවන් මේ නිකන් වැල් වැදලා තියෙන තෙල් ටැංකි ටික අරගෙන ඒකාබද්ධ වැඩ කරනම් අපි විකුණන්නේ නැහැ බදු දෙන්නේ විකුණන්නේ නැහැ විකුණියේ ඕගොල්ලෝ අර ෆෝට් සිටියකට අක්කර 600 ගණන් විකුණුවේ කවුද ඒවා අපි නිදහස් කරලා දුන්නා මේ ආණ්ඩුව කිසිම දවසක කරෝ මන්ත්‍රීතුමා කාලය අවසානයි මේ කුහක දේශපාලනයෙන් අයින් වෙලා මේ ශ්‍රී ලංකාව ගොඩනගන්න රටේ ජනතාවගේ අනාගතය ගොඩනගන්න අපිත් එක්ක අත්වල් බැඳගෙන කටයුතු කරමු කියලා මම විශේෂයෙන් ඉල්ලනවා බොහොම ස්තුතියි ඔනරබල් විජේත කේරත් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි අද රිසත් බද්දී නැමැතිතුමා මේ ගෙනෙන්නේ පහුගිය අයවැය යෝජනාවලට අනුකූල ගැසට් නිවේදන දෙකක්. පහුගිය අයවැය යෝජනාවල තිබුණේ විවිධ සමාගම්වලින් අය කරන වාර්ෂික ගාස්තු වැඩි කිරීමත් ඒ වගේම ඒ සමාගම්වල විවිධ කටයුතු සඳහා අය කරන ගාස්තුව වැඩි කර ගැනීමත්. මෙතෙන්දී ඕඩර් ප්ලීස් Honorable Lucky Jayawardena to the chair. ගර්මන්තුමා කතා කරන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පහුගිය අයවැය මේ යෝජනාව ඉදිරිපත් කරන්නෙම මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය ගොඩගන්න නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයක් ඉදිරියට ගෙන යන්න බැරිකම නිසා. එනිසා ආණ්ඩුව අයවැයෙන් යෝජනා කරන්නේ බදු වැඩි කරන්න, ඒ වගේම දඩ මුදල් වැඩි කරන්න, ඒ වගේම විවිධ ගාස්තු, ඒ සේවා ගාස්තු වැඩි කරන්න. හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව, විදේශ බලපත්‍ර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුව,
විභාග ගාස්තු එහැම දෙයක්ම වැඩි කරන්න තමයි එදා යෝජනා කරේ. තේ අනුව තමයි අද මේ සමාගම් ලියාපදිංචි කිරීමේ පනත වෙන පනතේ මේ ගැසට් නිවේදනය එන්නෙත්, මේක තියෙන්නෙත් විවිධ කාර්යයන් සඳහා අය කරන රජයේ ගාස්තු වැඩි කිරීම. ඉතින් ඇත්තටම ගත්තොත් මේක මේ මහලොකු හපංකමක් පුළුවන්කමක් නෙමෙයි, මේ බැරිකම ප්‍රදර්ශනය කිරීමක්. එනිසා තමයි මේ ජනතාව මත තවත් අය කරන මුදල් වැඩි කරලා තියෙන, ගාස්තු වැඩි කරලා තියෙන. මෙතෙන්දී ප්‍රශ්න කීපයක් පැන නගිනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ අයවැය යෝජනාවේ තිබුණා සීමා සහිත සමාගම් වලින් සහ පොදු සමාගම් වලින් අය කරන වාර්ෂික ගාස්තු වැඩි කරන්න 60,000ක් ලක්ෂ 5ක්. ඒත් රුපියල් 60,000ක් ගාස්තු ඒ වාර්ෂික අය කිරීම එනකොට ඒක ලබා ගැනීම සඳහා වෙච්ච නෛතික ප්‍රතිපාදන මේ වෙනතෙක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා නැහැ. මොකද එවැනි වාර්ෂික බදු මුදලක් අය කරගන්න සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට කිසිදු නීතිමය බලයක් නැහැ. නමුත් පහුගිය කාලේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් පත්‍රවල දැන්වීම් දැම්මා, නිවේදන නිකුත් කරා, වාර්ෂිකව හැම සමාගමක්ම මේ රුපියල් 60,000ක සහ අර කියපු ලක්ෂ 5ේදී ගාස්තුව අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි කියලා. පහුගිය කාලේ යම් යම් කටයුතු සඳහා ලියකියවිලි ඉල්ලන්න ඒ ආයතන වලින් ගියාම කොන්දේසියක් විදිහට පැනෙව්වා, වාර්ෂික ගාස්තුව ගෙවලා නැත්තම් ඒ අදාළ ලියකියවිලි දෙන්නේ නැහැ කිව්වා. හැබැයි වාර්ෂික ගාස්තුව අය කරන්න නීතිමය ප්‍රතිපාදනයක් නැතුව, අඩුම ගානේ සමාගම් පනත සංශෝධනය කරන්නේ නැතුව කොහොමද සමාගම් රෙජිස්ට්‍රාර්වරයා බලපෑම් කරන්නේ, අනිවාර්ය කරන්නේ මේ රුපියල් 60,000 අනිවාර්යෙන් ගෙවන්න ඕනේ කියලා. මොකද ඒක ඇත්තටම අයිති වෙන්නේ දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට. දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුව තමයි ඒ කටයුත්ත සිද්ධ කළ යුතුයි. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා හරි පැහැදිලිව අදට ගත්තත් යම්කිසි සමාගමක් මේ වාර්ෂික ගාස්තුව ගෙවන්න බැහැ කියලා කිව්වොත් ඇමතිවරයාට හෝ අමාත්‍යංශයට ඒ පිළිබඳව ගන්න තියෙන නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? එහෙම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බෑ. කියන්න පුළුවන් අරව අර කරන්නම් මේක කරන්නම් කියලා. හැබැයි ඕනම සමාගමකට පුළුවන් ඒක නොගෙවෙයි. මොකද ඒ ගාස්තුව වැඩි කිරීම පිළිබඳව නෛතික බලයක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට මෙතෙක් නැහැ. එහෙම නීතිමය ඉඩකඩක් මේ පාර්ලිමේන්තුවේ විවර කරෙත් නැහැ. එනිසා අදත් ඒ ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ඒත් එහෙම තියෙද්දි තමයි දැන් මේ අනිකුත් ගාස්තු වැඩි කරන්නේ. මම දැනගන්න කැමති ඇමතුමාගේ මොකද්ද? මොන නීති යටතේද? මොන නීතිමය ප්‍රතිපාදන යටතේද ඔබතුමාලා මේ සමාගම් වලින් මේ වාර්ෂික ගාස්තු අය කරන්නේ? එතන සමාගම් කිව්වම මේ මහා පරිමාණ කම්පැනි විතරක් නෙමෙයි. ඔබතුමාලා දන්නවා මේ යටතට වැටෙනවා මේ පුංචි පුංචි ගම්වල තියෙන සමිතිත්, ලියාපදිංචි වෙන සමිතිත් මේකට අදාළ වෙනවා. උදාහරණයක් ගත්තොත් විහාරස්ථ දායක කාරක සභා ඒවත් සමිති විදිහට වැටෙනවා. ඒවේ ගාස්තුවල වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ මහා පරිමාණ කොම්පැනි විතරක් නෙමෙයි. මහා පරිමාණ කොම්පැනි වලින් ගාස්තු අය කරන එක ප්‍රශ්නකුත් නෙමෙයි. හැබැයි මේක අනිකුත් පුංචි අවශේෂ ග්‍රාමීය මට්ටමේ තියෙන සමිති සමාගම් වලටත් බලපාන, අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කිසිදු නීතිමය ඉඩක්, නීතිමය රාමුවක් නැතුව කොහොමද ආගමික සමිති වලින් මේ ගාස්තු අය කරන්නේ? ඒක පන්සලේ විහාරස්ථායක කාරක සභාව වෙන්න පුළුවන්, පල්ලියේ සංවිධානයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හින්දු ආගමික හෝ ඉස්ලාම් ආගමේ ඒ යම්කිසි සංගමයක් වෙන්න පුළුවන්. නමුත් මේ නීතිය ඒ හැමෝටම බලපාන. හැබැයි ඒකට නීත්‍යානුකූල නීතිමය ඉඩක් නැතුව දැන් අද ඒ බලපෑමක් විදිහට තියෙනවා අනිවාර්යෙන් මේ ගාස්තුව ගෙවන්න කියලා. සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට නැති බලයක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා පාවිච්චි කිරීම නීති විරෝධී කටයුත්තක්. එනිසා උසාවියක් ඉදිරියට යම්කිසි සමාගමක් ගියොත් මේකට වගඋත්තර බඳින්න වෙන්නේ ඇමතිවරයාටත් නෙමෙයි, ඒ නිවේදන නිකුත් කරපු සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට. එනිසා මෙතන නැවත සිතා බැලිය යුතු, නැවත අවධාරණය කළ යුතු
බරපතල කාරණාවක් තියෙනවා. නීතියේ කිසිදු ප්‍රතිපාදනයක් නැතුව මේ පාර්ලිමේන්තුවේ කිසිදු නීතියක් ඒ පිළිබඳව සම්මත වෙන්නේ නැතුව වාර්ෂික ගාස්තුවක් අය කරන්න කියලා සමාගම් රජිස්ට්‍රාර්වරයා බලපෑම් කරන එක මුළුමනින්ම නීති විරෝධී. එනිසා ඒකට ඒ පිළිබඳව අදාළ නිලධාරියට වග කියන්න සිද්ධ වෙනවා. ඉතින් එවැනි තත්වයක් තීදි තමයි ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද මේ ගාස්තු වැඩි කර. එතෙන්දී මේ පුංචි පුංචි සමිති වලින් ගාස්තු ගහමති වලින් අය කරන ගාස්තු වැඩි කරන එක කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. යම් කිසි ලියකියවිල්ලක් ලබා ගන්න, ඔවුන්ගේ ගිනුම්පල මැද ප්‍රකාශනයක් ලබා ගන්න, එමත් නැත්නම් ඒ ආයතනයේ නිලධාරි මණ්ඩලයේ පිළිබඳ වාර්තාවක් ගන්න, ඒ මොන දේ කරන්න ගියත් දැන් මේ ගැසට් නිවේදනය අනුව ගාස්තු අය කරනවා සහ ගාස්තු වැඩි කරනවා. ඒතර අර පුංචි සමාගම් වලින් පුංචි සමಿತಿ වලින් එවැනි ගාස්තු අය කිරීම සාධාරණ වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම විහාරස්ථ දායක කාරක සභාව මගින් මේ පහුගිය ආණ්ඩුව රාජපක්ෂ පාලනේ ඒ පාලන කාලයේදී මේ විහාරස්ථ දායක කාරක සභාව මගින් වාහන ලබා ගැනීමක් කරා. මොකද ඒ කාලේ රාජපක්ෂ පාලනය විශේෂයෙන්ම ආගමික නායකින්ව තමන්ගේ දේශපාලන උමනාවන්ට පාවිච්චි කර ගැනීම සඳහා ගොඩක් තැන්වලට වෑන් එකක් දුන්නා. වෑන් එක දෙනකොට ඒ වෑන් එක ලබා ගන්න පුළුවන් උනේ මේ කාරක සභාව හරහා තමයි. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ගම්වල තියෙන පුංචි සමಿತಿ එහෙම නැත්නම් මේ ආගමික සභාව කම්පැනි එක ආකාරයකට වාර්ෂික ආදායම් වියදම් පවත්වාගෙන යන්නේ නැහැ. ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. ඒවා පිළිගත් වරලත් ගණකාධිකාරීවරේ කරා විගණනය සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ආගමික සංවිධාන. ආගමික සංවිධානවලට විවිධ අය මුදල් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාග වලින් තමයි ඒ ආගමික සංවිධානවල කටයුතු සිද්ධ වෙන්නේ. නමුත් පහුගිය රජයේ මේ වාහනයක් ලබා දීලා ඒ වාහනේ ලබා දීමත් එක්ක ඒ සමාගම් පිළිබඳ යම් සංඛ්‍යාලේඛන ලබා ගැනීමක් සිද්ධ කරා. දැන් අද වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ හැම විහාරස්ථ දායක කාරක සභාවකටම අද විගණකාධිපතිවරයාගේ පැත්තෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් විගණන විමසුම් යනවා. විගණන විමසුම් යද්දී ඔවුන් බලන්නේ මේක ආගමික සංවිධානයක්ද නැද්ද කියන එක නෙමෙයි. නීතියට එකඟව විගණන කටයුතු සිද්ධ වුණාද? ඒ ලබාගත් දේවල් ඒවා හරියට පවත්වාගෙන ගියාද කියන එක. අන්න එතෙන්දී දැන් ලොකු ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා විශේෂයෙන්ම ආගමික සංවිධාන වලට. ඔවුන් වාර්ෂිකව මේ ගිණුම් ලබා දෙන්නත් ඕනි. ඒ ගිණුම් අනුමත කරන්න ඕනි. සමාගම් රෙජිස්ට්‍රාර්වරයා අනුමත කරන ලද පිළිගත් විගණන නිලධාරීගේ විගණන සහතිකයක් යටතේ. ඒතර සාමාන්‍යයෙන් ගමේ පන්සලේ එහෙම නැත්නම් ගමේ පල්ලියේ ගමේ මුස්ලිම් පල්ලියේ කොහොමදලේ මේ කටයුතු සිද්ධ කරලා විගණන සහතිකය ලබා දෙන්න සමාගම් රෙජිස්ට්‍රාර්වරයා අනුමත කරන ලද විගණන පරීක්ෂකවර විගණන නිලධාරියෙක්ව සම්බන්ධ කරගත්තොත් ඔහුගේ වෘත්තීය මට්ටමට ගැලපෙන ගාස්තුවක් ගෙවන්න වෙනවා. වෘත්තීය මට්ටමට ගැලපෙන ගාස්තුවක් කියන්නේ ලොකු එකක්. එතකොට මේ පුංචි පුංචි ආගමික සමಿತಿ වලට විශාල අසීරුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද ඒක ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඇත්තට මේක සිද්ධ වුණේ ඉතින් මුදල් අමාත්‍යාංශයේ පැත්තෙන් වාර්ෂික අයවැයලේඛන ඉදිරිපත් කරද්දී එතුමන්ලා බලන්නේ ලියාපදිංචිච්ච සමාගම් කොච්චර තියෙනවද? සමಿತಿ කොච්චර තියෙනවද? දැන් මේ සමಿತಿ වල ගාස්තුව වැඩි කරාම වාර්ෂික ඒ ගාස්තුව වැඩි කරාම දැන් උදාහරණයක් විදිහට රුපියල් 80000 ගානේ සමಿತಿ ගාන ගණන් හදමු. එතකොට එනවා ලොකු ඉලක්කම. ලොකු ඉලක්කමක් ආපු ගමන් අපිට මෙතෙන්ට පෙන්වන අයවැය ලේඛනේ මෙන්න සමාගම් ප්‍රමාණය රුපියල් 60000 ගානේ අවුරුද්දට අපි ගාස්තුව අනිවාර්ය කරොත් මෙච්චර ප්‍රමාණකින් මුදල් ආදායම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. ඒක තමයි මුදල් ඇමතිවරයා පහුගිය 2016 දී පෙන්නු 2015 දී පෙන්නු ලොකු ඉලක්කම් වලින් අර සමාගම් ගාන
හටදාහෙන් වැඩි කරලා ලක්ෂ පහෙන් වැඩි කරලා රජයට මෙච්චර ආදායමක් එනවා අච්චර ආදායමක් එනවා කියලා ගණන් හදලා පෙන්නු. හැබැයි ඒක ඒ වැඩි කරපු මුදල එහෙම නැත්නම් ඒ අනිවාර්ය කරපු ගාස්තු අය කර ගැනීම සඳහා වෙච්ච නීතියක්වත් හදන්නේ නැතුව තුර අයවැය තුල අපිට පොල් ගෙඩි අකුරින් රජයේ ආදායම වැඩි කරයි කියලා පෙන්නගන්න ඇත්තම මේ කරලා තියෙන්නේ විහිළුව බොරුව වංචා. තුර එහෙම ප්‍රායෝගික තලෙ එහෙම එකක් වෙන්නේ නැහැ. අපිට අයවැයද කියන්න පුළුවන් ඔන්න ආණ්ඩුවේ ආදායම වැඩි කරා කියලා. ඊට පස්සේ කියනවා පහුගිය රාජපක්ෂ පාලනයට වඩා දැන් මේ ආණ්ඩුවේ වාර්ෂික අයවැය තුල අපි ආදායම වැඩි කරගෙන තියෙන්නේ. සමාගම් මෙච්චරයි 60,000 ගන්න ලක්ෂ 5 ගන්න වැඩි කරලා ආදායම මෙච්චරයි කියලා පෙන්නනවා. හැබැයි වර්ෂය අවසාන වෙනකොට අපිට දකින්න පුළුවන් දේ තමයි එහෙම ආදායමක් එන්නේ නැහැ. ඒක තමයි මේක බොරුවක් කිව්වේ. මේක මිත්‍යාවක් කිව්වේ. එතකොට මුදල් ඇමතිවරයාට පෙන්වන්න පුළුවන්කම තියෙනවා මේ ආදායම වැඩි වුණා කියන එක. ඒක පෙන්වන්න පුළුවන් පොතෙන් විතරයි, ඉලක්කම් වලින් විතරයි. හැබැයි ප්‍රායෝගිකව ඒ ආදායම ලැබිලා නැහැ, ලබා ගන්නත් බැහැ. දැන් මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මෙතනදී සැලකිල්ලට ලක් කළ යුතු කාරණාවක් තියෙනවා. දැන් අර මුදල් අමාත්‍යාංශ පැත්තෙන් ආණ්ඩුවේ ආදායම වැඩි කරන්න කියලා පෙන්වන ඉලක්කම් නිකන් විහිළුකාරී ඉලක්කම් බවට පත්වීමක් තමයි ඇත්තටම මේ මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි තවත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීමේදී නෛතික ගැටලුවක් මතුවෙලා තියෙනවා. එහි අනුනියෝජිතයන්ට එහෙම නැත්නම් එහි ඒ සබ් ඒජන්ට්ලට යම් නීත්‍යානුකූල බලයක් ලැබිලා තියෙනවා. හැබැයි එහි ප්‍රධාන නියෝජිතයාට ප්‍රින්සිපල් ඒජන්ට් නැත්නම් ප්‍රින්සිපල් ප්‍රධාන නියෝජිතයාට ඔහුට මේ ටෙන්ඩර් ලබා ගැනීමේදී ඒ බලය දැනට තියෙන මේ සමාගම් පනතට අනුව නිවැරදිව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොඩක් තැන්වලදී විශේෂයෙන්ම රුපියල් මිලියන 5ට වඩා වැඩි ටෙන්ඩර් ලබා ගැනීමේදී ඒ ප්‍රධාන නියෝජිතයාට ටෙන්ඩර් ලබා ගැනීමේ නෛතික බලයක් නොමැතිවීම නිසා ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් මතුවෙලා තියෙනවා. ඇත්තටම මේ බලය ඒ නීතිමය වගන්ති ඇතුලේ අනුනියෝජිතයන්ට පමණයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඒව වෙනස් කරන්න තවමත් ඇමතිතුමා කටයුතු කරලා නැහැ. තුර නීතිමය බලයක් නැතුව ප්‍රායෝගික තලයට ගියාම විශේෂයෙන්ම පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීමේ කටයුත්තට අවතීර්ණ වුණාම මහපොළොවේ දැන් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි දැන් මේ සමාගම් පිළිබඳව කතා කරද්දි එතුමාගේ අමාත්‍යාංශයට තියෙන ප්‍රධාන සමාගම් කීපයක් තමයි හම්බන්තොට ලුණු හම්බන්තොට සෝල්ට් එක, ඒ වගේම මාන්තේ සෝල්ට් සමාගම, ඒ වගේම පුල්මුඩේ ආයතනේ පුල්මුඩේ ඛනිජ නිධිය. එවැනි ආයතන එවැනි සමාගම් මේ වෙනකොටත් අධික ලෙස ලාභ ලබන ආයතන. රජයේ සතු වාර්ෂික ආදායම ඇත්තටම ගත්තොත් ලාභ මට්ටමේ තියෙන තැනක තියෙන පාඩු ලබන ආයතන නෙමෙයි. හම්බන්තොට සෝල්ට් එක, මාන්තේ සෝල්ට් එක පහුගිය කාලේ පුරාවම ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙනවා මෙව ලාභ ලබන ආයතන කියලා. හැබැයි මේ ලාභ ලබන සමාගම් අද මේ අයවැය යෝජනාවෙම, ඔය එතුමා මේ ගැසට් නිවේදන නිකුත් කරන ඒ අයවැය යෝජනාවෙම ඉතා පැහැදිලිව තියෙනවා ඒ ආයතන පෞද්ගලික අංශයට දෙනවයි කියලා. ඒකට වචනයක් දාලා අර පෞද්ගලික ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් කියන එක, ඒ වචනේ දාලා අවසානයේ ඇත්තටම කරන්න යන්නේ ඒව පෞද්ගලික අංශයට දෙන්නේ. එතකොට රජයට ආදායම නැහැ, ආණ්ඩුවට සල්ලි නැහැ. සල්ලි නැති නිසා දැන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට තියෙන මේ සමාගම් පනත වෙනස් කරනවා. මේ මේ ගැසට් එක අලුත් කරනවා. ඒ ගාස්තු වැඩි කරනවා. හැබැයි එහෙම කරද්දී තමන්ගේ අමාත්‍යාංශයේ තියෙන ලාභ ලබන ආයතන ලාභ ලබන සමාගම් ටික විකුණලා දා. මේක මහා පරස්පරයි. එක පැත්තකින් කියනවා සමාගම් වලින් ලැබෙන ආදායම් මදි. එනිසා වාර්ෂික ගාස්තු වැඩි කරනවා. වෙනත් ලියකියවිලි ලබා ගැනීමේදී අය කරන ගාස්තු වැඩි කරනවා. ඒ ඔක්කොම කරන්නේ සල්ලි මදි හින්දා. අයවැයදී පෙන්නඳ ආදායම් වැඩි කරලා. හැබැයි එහෙම කරන ගමන් දැනටමත් මේ වෙනකොටත් ලාභ උපයන හම්බන්තොට
ලුණු එක සහ මාන්තේ ලුණු එක විකුණන පිඹුරුපත් සකස් කරනවා. ඒක එකම අයවැය තුල මේ යෝජනා දෙකම තියෙනවා. එක පැත්තකින් කියනවා ආණ්ඩුවට ආදායම් හොයා ගන්න පුළුවන් මේ සමාගම් වලට වාර්ෂික බද්දක් පැනවුවොත් කියලා. සමාගම් වලින් ආය කරන ගාස්තු වැඩි කරොත් කියලා. සල්ලි මදි හින්දා අපි ඒක වැඩි කරනවා කියලා. ඒ එහෙම තියෙද්දී අනිත් පැත්තට මේ ලාභ දැන්ටමත් ලාභ උපේන ආයතන විකුණන්නේ. ඒතර තියෙන ලාභෙත් නැති වෙනවනේ. මෙතන තියෙන්නේ පරස්පරය. ඇත්තටම සල්ලි නැත්තම් අර ලාභේ වැඩි කරගන්න තව ඒ ආයතන දිනු කරන්න පුළුවන්. ඒ සමාගම් දිනු කරන්න පුළුවන්. ඒකට මේ වගේ අලුත් ගැසට් ඕනි වෙන්නේ නැහැ. ලියකියවිලි ලබා ගැනීමේදී අය කරන ගාස්තු වැඩි කරන්න ඕනේ නැහැ. වාර්ෂික බද්ද 60,000 වැඩි කරන්න ඕනේ නැහැ. එයි දැනටමත් හම්බන්තොට සෝල්ට් එකෙන් මාන්තේ සෝල්ට් එකෙන් පුල්මුඩේ කණිජ නිදියෙන් ලාභ උපරිම ලාභ ගන්න පුළුවන්. ඒවත් තවත් නවීන තාක්ෂණයට අනුව නවීකරණය කරොත් මේ ලාභේ 3 ගුණයක් 6 ගුණයක් බවට වර්ධනය කරන්න පුළුවන්. එහෙම තියෙද්දි අර ගමේ පන්සලේ ගමේ පල්ලියේ පුංචි සමිතිය ගාස්තු වැඩි කරන්න හම්බන්තොට ලුණු එක විකුණලා ලාභ ලබන හම්බන්තොට ලුණු එක මාන්තේ සෝල්ට් එක විකුණලා ගමේ සමිතිය අය කරන ගමේ සමිතියට අය කරන ගාස්තු වැඩි කරන මොකද්ද මේ වීලුව පොඩි මිනිහගේ පොඩි මිනිස්සුන්ගේ සමිතිය ගමේ ආගමික සමිතිය ඒකේ ගාස්තු වැඩි කරලා ඒකට ඒකේ වාර්ෂික ගාස්තුත් වැඩි කරනවා ඒකේ ලියකියවිලි වලට අය කරන ගාස්තුත් වැඩි කරනවා අර ලාභ ලබන ප්‍රධාන සමාගම් ටික තමන්ගේ හෙංචයියලා හිතවතුන්ට විකුණලා. ඒ නිසා මෙතන තියෙනවා පරස්පරයක් ඔබතුමන්ලගේ මේ අයවැය යෝජනාව ඇතුළින්. ඒ වගේම තමයි ගරු මූලාසන අඩුඩු මන්ත්‍රීතුමනි දැන් මෙතෙන්දී නෛතික රාමුවක් නැතුව නෛතික ක්‍රියාමාර්ග ගන්න එක වැරදි. දැන් ඉතා පැහැදිලිව බොහෝ දේවල් සම්බන්ධයෙන් නීතිමය සහතිකයක් නීතිමය අර්ථකථනයක් දීලා තියෙනවා. දැන් බඳුල ගුණදන මන්ත්‍රීතුමා සඳහන් කරා සමහර ගිවිසුම් අස්සම් කරද්දි මේ රටේ පුරවැසියෝ නොමන විශේෂයෙන්ම අර්ජුන මහේන්ද්‍ර මහතා සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයා විදිහට සිංගප්පූරු පුරවැසිභාවයේ තියාගෙන මුදල් නෝට්ටුවට අස්සම් කරන එක වැරදි. ඇත්තටම මේක බරපතල වැරද්දක්. අපේ රටේ මුදල් නෝට්ටුවේ කොහොමද විදේශිකයෙක් අස්සම් කරන්නේ? මේක අද අපි හැමෝටම බලපාන පොදු ප්‍රශ්නයක්. අපේ පුරවැසි අපේ ස්වෛරත්වය ගැන අපි කතා කරනවා. හැබැයි එහෙම කතා කරන ගමන් අපේ සල්ලි කොලේ අපේ රටේ නොන පිටස්තරයක අස්සම් කරනවා. ඒක කිසිදු වළංගු භාවයක් නැහැ. ඒ වගේම තමයි එදා 2007 දී ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක හරස් සේවා ගිවිසුමක් අස්සම් කරා. ඒ ආරක්ෂක හරස් සේවා ගිවිසුම අස්සම් කරෙත් ඇමරිකානු එවකට හිටපු ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබටෝ බ්ලේක් මහතා සහ ශ්‍රී ලංකාවේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා. ඇමරිකානු පුරවැසිභාවයක් තියෙන ඒ ද්විත්ව පුරවැසිභාවයක් තියාගෙන හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසියෙක් වෙච්ච රොබටෝ බ්ලේක් එක්ක ගිවිසුම අස්සම් කරා. ඇත්තම ගත්තොත් ඒක ඇමරිකානුව දෙන්නෙක් අතර අස්සම් කරපු ගිවිසුමක්. රටේ ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ භූමිය ඇමරිකන් ගුවන් නාවික පාබල හමුදාවට පාවිච්චි කරන්න ඉඩකඩ හදලා දෙන ඒ හරස් සේවා ආරක්ෂක ගිවිසුම අස්සම් කරේ ඇමරිකානු පුරවැසිභාවයක් තිබිච්ච පුද්ගලෙ. ඒකත් වැරදි. ඒකත් එදා ඒ වැරද්ද සිද්ධ වුණා. අද මුදල් නෝට්ටුවෙත් අස්සම් කරනවා මහ බැංකුවේ අධිපතිව. ඉතින් මේවා නීතියට පිටින් සිද්ධ වෙන දේවල්. එතකොට ඒව වළංගු භාවයක් නැති වෙනවා. දැන් ඒ ගිවිසුම තමයි මේ අලුත් ආණ්ඩුවත් නැවත අලුත් කරන්න යන්නේ. 2007 අස්සම් කරපු ඒ ආරක්ෂක හරස් සේවා ගිවිසුම දැන් අවුරුදු 10ක් පිරෙනවා. මේ මාර්තු මාසේ 7 වෙනිදාට අවුරුදු 10 පිරුණා. එතකොට ඒක දැන් අලුත් කරනවා මේ අලුත් ආණ්ඩුව. රොබටෝ බ්ලේක් මහත්තයත් එක්ක එදා ගෝඨාභය රාජපක්ෂල අස්සම් කරපු මේ රටේ ස්වෛරත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු කරපු ආරක්ෂක හරස් සේවා ගිවිසුම අලුත් ආණ්ඩුව අහෝසි කරාද? නෑ, අලුත් ආණ්ඩුව එක දික් කරයි. එදා ඇමරිකන් පුරවැසිභාවයන් තියෙන පුද්ගලයෝ විසින් අස්සම් කරපු ගිවිසුම් එහෙමනම්
නීත්‍යානුකූල වෙන්නේ නැහැ, වළංගු වෙන්නේ නැහැ. හැබැයි ඒව එහෙම අහුසි වෙලත් නැහැ. ඒක ප්‍රශ්නයක් විදිහට තියෙනවා. ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය අහනවා ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයේ තියෙන්නේ Tamanට විතරද කියලා. එතුමයි කියනවා මේ ආණ්ඩුවේ ඇමතිකම් දරන පුද්ගලයෝ ඉන්නවා ඒ ස්විට්සර්ලන්තෙම පුරවැසි භාවයේ තියන අය කියලා. මයින අමරවීර ඇමතිතුමා කියලා තිබුණා ආණ්ඩුවේ විතරක් නෙමෙයි ඒකාබද්ධ පැත්තෙත් ඉන්නවා ඇමරිකන් පුරවැසි භාවයේ තියෙන මන්ත්‍රීවරු කියලා. දැන් රටේ ජනතාව දැනගන්න කැමති කවුද මේ? එතකොට ගීතා කුමාරසිංහ මහත්මියට එක නීතියකුයි ආණ්ඩුවේ ඇතුළේ ඉන්න ඇමතිවරුන්ට තව නීතියකුයි ඒ රාජපක්ෂ කණ්ඩායමේ ඉන්න තවත් මන්ත්‍රීවරයෙකුට තව නීතියකුයි නීති තුනක් ක්‍රියාත්මක වෙන්න බෑ. හරි පැහැදිලි. 19 වෙනි සංශෝධනය අනුව ඉතා පැහැදිලිව තියෙනවා ද්විත්ව පුරවැසි භාවයක් තියෙන කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්නත් බෑ, ඉදිරිපත් වෙලා තේරිපත් වෙන්නත් බෑ කියලා. ඒක 19 වෙනි සංශෝධන ඉතා පැහැදිලිව නිශ්චිතව මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච සංශෝධනයක්. ඒක ආණ්ඩුවේ ඇමති කෙනෙකුටත් ඒකාබද්ධ කණ්ඩායමේ තවත් මන්ත්‍රීවරයෙකුටත් විතරක් අදාළ නොවෙන්න බෑ. සර් රටේ ජනතාව දැනගන්න කැමති කවුද මේ? මේක සරල දෙයක් නෙමෙයි. මේක ඉදිරිපත් කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්, අනිත් පැත්තෙන් ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය. එතුමිල්ල කියනවා දන්නවා මේ ආණ්ඩුවේ ඇතුළේ ඉන්න ඇමතිවරයෙකුටත් ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවයේ තියෙනවා කියලා. එහෙනම් කවුද මේ? ඇයි නීති දෙකක්? ඒ ප්‍රශ්නේ ජනතාව ඉස්සර ජනතාවට තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි සමාකාරව. එක එක්කෙනාට එක එක විදිහට නීති ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් මේ රුපියල් 60,000 සමාගම් වලින් අය කරද්දි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ළඟට ගිහිල්ලා අභියෝගයට ලක් කරපු සමාගම් වලින් අය කරගන්න බැරි වුණා. සමහර කෝ මේකට විරුද්ධතාවය දැක්වුවා. ඔබතුමාට රෙජිස්ට්‍රාර්වරයාට මේක අය කරගන්න බලයක් නැහැ, නීතිමය බලයක් නැහැ කියලා සමහරු ලිඛිතව දැනුණා. එහෙම කියපෝ සමහර ආයතන වලින් මේක අය කරලා නැහැ. එහෙම නොකිය අර බය කරලා අනිකුත් ලියකියවිලි දෙන්නේ නැහැ, අනිකුත් ඒ වාර්ෂික කටයුතු කරගෙන යන ඉඩ පහසුකම් දෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් සද්ද දැම්මම ඒවට බය වෙච්ච සමහර ආයතන රුපියල් 60,000 ගෙව්වා. නීති දෙකක්. එහෙම වෙන්න බෑ. පුරවැසි දිත්ත පුරවැසි භාවයේ පිළිබඳ නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බැරි නම් සමාගම් ලියාපදිංචි කිරීම සහ සමාගම් පවත්වාගෙන යාමේදීත් නීති දෙකක් ක්‍රියාත්මක වෙන්න බෑ. නීතිය කාටත් එක හා සමාන වෙන්න ඕනි. ඒ තත්ත්වය අද අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. එනිසා මේ ගැසට් නිවේදනය නිකුත් කරද්දි මේ ගැසට් නිවේදනය හරහා බලාපොරොත්තු වෙන්නේ මේ සමාගම් වලින් අය කරන ගාස්තුව වැඩි කරගන්න නම්. ඒ ගාස්තු වැඩි කරගනිද්දි විශේෂයෙන්ම මේ පුංචි ගම්වල තියෙන ආගමික සහ පුංචි සිවිල් සමාජ සේවා සමිති සඳහා මේ ගාස්තු වැඩි කිරීම බරපතල අසාධාරණයක්. එනිසා එවැනි සංවිධානවලට මේක බල නොපැවැත්වෙන විදිහට ඒවැය ගාස්තු අඩු කරන විදිහටයි මේ ගැසට් නිවේදනය නිකුත් විය යුත්තේ. සම එකක් දෙකක් ගැන ඔබතුමා කිව්වා. ඒක හොඳයි. නමුත් පොදු විය යුත්තේ මහා පරිමාණ සමාගම් වලින් වැඩි ඒ ගාස්තුව වැඩිපුර අය කරත් පුංචි සමಿತಿ වලින් ගම් මට්ටමේ තියෙන පුංචි සමಿತಿ වලින් ඒ අය කරන ගාස්තුව අඩු කරන දිශාවට මේක වෙනස් වෙන්න ඕනි. අනිත් පැත්තට මේ ආයතන වලින් බදු අය කරගන්න ආයතන වලින් ගාස්තු අය කරගන්න ක්‍රම වලින් ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්නවා වෙනුවට නිෂ්පාදනයේ මත ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයකට යා යුතු වෙනවා. ඒ නිෂ්පාදනයට යන්න තමයි මං කිව්වේ මාන්තේ සෝල්ට් සහ පුල්මුඩේ කණිජ නිධිය සහ හම්බන්තොට සෝල්ට් එක. ඒව තමයි නිෂ්පාදන සමාගම්. ඒ නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදනය වැඩි කරලා තමන්ගේ ආදායම වැඩි කරගන්න ඒක තමයි ආණ්ඩුව කළ යුත්තේ. එසේ ඒව විකුණන්නේ නැතුව ඒවයින් නිෂ්පාදනයෙන් ආදායම් වැඩි කරගන්න දිශාවට නීතිය හදලා එතනින් රටේ නිෂ්පාදනයත් වැඩි කරලා රැකියා උත්පාදනයත් වැඩි කරලා රටේ ආදායම් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොකර මෙවැනි ගැසට් නිවේදන මගින් මේ පුංචි සමිතිවලින් අය කරන ගාස්තු වැඩි කරන එක අසාධාරණයි, අයුක්ත සහගතයි. එය එසේ නොකරන ලෙස
ඉල්ලා සිටිමින් නිෂ්පාදනයෙන් ආදායම් වැඩි කරගන්න දිසාවට මෙය යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි කරු අර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමතිතුමා. ගරු ආනන්ද අලුත්ගමගේ මන්තුමා. ගරු සභාපතිතුමනි, අද උදේ සිට මේ දක්වා නව සමාගම් පනත යටතේ නව සමාගම් ලියාපදිංචි කිරීම පිළිබඳව මේ කරන සාකච්ඡාවේදී මටත් කෙටියෙන් හෝ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි සවන් දුන්නේ කතාවලට අනුව විවිධ කාරණා ඉදිරිපත් වුණත් අපි දකින දෙයක් තමයි යම් කාරණයක් ඉෂ්ට කිරීමට යාමේදී යම් යම් දෝෂ අපිට දකින්න පුළුවන්. ඇත්තෙන් මේ පනත ක්‍රියාත්මක කිරීමේදීත් විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා කළ අදහස් අනුව කිසියම් වූ සමිති සමාගම් වලට අසාධාරණ සිද්ධ වෙන බව එතුමා කිව්වා. හැබැයි මේ පනත් නිවැරදි විය යුතු තිබෙනවා. මේ පනත් මේ පාර්ලිමේන්තු තුළින් සම්මත විය යුතු තිබෙනවා. විශේෂයෙන්ම කුඩා සමිති සමාගම් වලට බදු පැනවීම පිළිබඳව අපිට එකඟතාවයක් ප්‍රකාශ කරන්න බෑ. මම හිතන්නේ මේකේ එහෙම දෙයක් අපිට පැහැදිලිව සඳහන් කරලත් නැහැ. විනිවිද භාවයෙන් යුක්තව යම් කිසි කාරණයක් සිද්ධ කරනවා නම් මම හිතන්නේ රටේ ජනතාව ඒකට එකඟතාවය ප්‍රකාශ කරනවා. ඒ නිසා මම හිතන්නේ ඒ කාරණේ එසේ සිද්ධ වෙය යුතු තිබෙනවා. ඒ වගේම සමාගම් ලියාපදිංචි කිරීමේදී පැනවෙන ඒ ගාස්තුන් පිළිබඳව යම් යම් සංශෝධනයක් කළ යුතුව තිබෙනවා. මුදලේ අගයත් සමග මං හිතන්නේ නවීන ඒ කාරණා කටයුතුත් සමග යම් යම් සංශෝධනයක් කළ යුතුව තිබෙනවා. ඒ සංශෝධනයන් තුළින් මේ රටේ ආර්ථික තත්ත්වයට යම් කිසි කාරණා කටයුතු එකතු වෙන අවස්ථාවක් අපි දකිනවා. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි මහනුවර දිස්ත්‍රික්කයේ ඔබතුමා නියෝජනය කරන අපි නියෝජනය කරන දිස්ත්‍රික්කයේ පිත්තල කර්මාන්තය පිළිබඳව අපි කතා කිරීමේදී අද පිත්තල කර්මාන්තය කඩා වැටලා තියෙනවා. මොකද රටේ තියෙන පිත්තල නොයෙකුත් ආකාරයෙන් විදේශ රටවල් වලට විකිණීම සම්බන්ධයෙන් ඒ වගේම පිත්තල එකතු කරන ඒ කර්මාන්ත කරුවන්ට ඒ ලැබෙන සහනදායි අවස්ථාවල් නොලැබෙන නිසා මම ඉතා කාරුණිකව මතක් කර සිටිනවා ගරු අමාත්‍යතුමාටත්. ඒ වගේම අනිකුත් සියලු මේ ශේෂය පිළිබඳව දන්නා සියලු දෙනාට පිත්තල කර්මාන්තය පිළිබඳව මීට වඩා ගැඹුරින් කටයුතු කරනවා නම් හොඳයි කියන අවස්ථාව ඔබතුමත් ඒ ගැන දන්න. මම හිතන්නේ උඩුනුවර ඔබතුමා නියෝජනය කරන ආසරේ පිත්තල කර්මාන්තය විශාල කොටසක් නියැලිලා තියෙනවා. ඒ සියලු දෙනා අද ඉතා අමාරු තත්වකින් තමයි මේ කර්මාන්තය ගෙන යන්නේ. නිසා මං හිතන්නේ පිත්තල කර්මාන්තය පිළිබඳව මීට වඩා අපි සැලකිලිමත්ව කටයුතු කළ යුතු තිබෙනවා. ඒ වගේම අබිලි ද්‍රව්‍ය එකතු කරන යකඩ එකතු කරන ඒ කර්මාන්ත තුලත් යම් යම් බාධාවල් තුළ තමයි ඒ කර්මාන්තකරුවන් මේ කටයුත්ත සිද්ධ කරගෙන යන්නේ. එනිසා මට ලැබිලා තියෙන කෙටි කාලය තුළ මම ඉතා වැදගත් කාරණා විදිහට මේ කටයුතු පිළිබඳව මම දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්නවා ගරු සභාපතිතුමනි, පහුගිය දිනක ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන මේ කොළඹ ප්‍රදේශයේ පොලිසියකට ගෙනැල්ලා ඉතා අමානුෂික ලෙස පහර දීලා පස්සේ ගම්පොළ ප්‍රදේශයට ගිහිල්ලා මම ඇව්වා ජ්‍යෙෂ්ඨ පොලිසියේ සියලු දෙනාගෙන් ගම්පොළ පොලිස් අධිකාරිතුමාගෙන් ඒ වගේම ප්‍රධාන පොලිස් ගම්පොළ HQI මහත්මගෙන් මම ඇහුවා මේ පිළිබඳව. ඒගොල්ලන් කිසි දවසක දැනගෙන හිටියේ නැහැ ගම්පොළ ප්‍රදේශයේ දෙදෙනෙක් කොළඹට ගේනවා කොළඹ පොලිසියකට ගේනවා කියලා. ඉතා අමානුෂික පහර දීලා පෙට්‍රල් දාලා ඒගොල්ලන්ගේ එක පුද්ගලයෙක් ඇවිදින්න බැරුව ආරෝග්‍ය ශාලාවට ගත වෙලා තියෙනවා. අන්තිමේට ගම්පල පොලිසියට ගිහිල්ලා බාර දීලා තියෙනවා. පොලිසිය මේ තුවාල දැකලා පොලිසිය බාර ගන්න බෑ කියලා තියෙනවා ගම්පල පොලිසියෙන්. ඊට පස්සේ අන්තිමේට රෑ 12ට විතර මහේස්ත්‍රාත්තුමී ළඟට දාලා තියෙන ගංජා තිබ්බා කියලා. ගංජා තිබ්බා නම් ඒ වෙලෙම
ගම්පොල පොලිසියට බාර දීලා මහේස්ත්‍රාත්තුම ඊළඟට ගේන්නවා. දැන් ගරු සභාපතිතුමනි, මේ යහපාලන ආණ්ඩුවේ අර යම පාලකයෝ ටික තවත් මේ හොල්මන් කරමින් පවතිනවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ගෙන යාම සඳහා ඒ කරන බාධාවල් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා පහුගිය ජනාධිපතිතුමාට පහුගිය ආණ්ඩුවට අවුරුදු දෙකකට කලින් ගෙදර යන්න සිද්ධ වුණේ මේ යමයන් නිසා. ඒ නිසා මෙවා ඉතා නිවැරදිව යුතු තිබෙනවා. මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටින ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජන කරන මන්ත්‍රීවරයෙක් හැටියට, අපි එකම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු හැටියට මෙවැනි අසාධාරණකම් සිද්ධ වීමට ඉඩ නොතබන ලෙසත්, ඒ වගේම මේ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වලා ඒ නිලධාරීන්ට දඬුවම් ලබා දෙන්න සිල්ලා සිටිනවා. විශේෂයෙන් සමාගම් පනත පිළිබඳව කතා කිරීමේදී මම කනගාටු වුණා මෙහෙම සිද්ධියක් ඒ අවස්ථාව මේ ගරු සභාව ඉදිරිපත් කිරීම පිළිබඳව. එහෙත් අපේ කොට්ටාසේ ඉන්න ජනතාවට, අපේ කොට්ටාසේ ඉන්න පුරවැසියන්ට වෙච්ච අසාධාරණයක් නිසා මම මේ කාරණේ මෙතෙන්දි මතු කරනවා. නැවතත් මම ඉල්ලා සිටිනවා, අද පොලිස් පැතුමාට දන්වලා තියෙනවා. ඒ වගේම ඒ ගෙනාපු පොලිසිය 12 දෙනෙක් ගිහිල්ලා තමයි ඇදගෙන අවිල්ලා තියෙන්නේ. ඇදගෙන අවිල්ලා පහර දීලා තියෙන, එල්ලලා පහර දීලා තියෙන්නේ. ඒ සඳහා උසාවියේ සාක්ෂි මෙහෙවලා තිනවා. T56 තුවක්කුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඒ මිනිස්සු ඒ තුවක්කුව දන්නේ නැහැ. අන්තිමේට මං හිතන්නේ වෙන වැරදිලා තමයි මේ අහිංසක මිනිස්සු ගෙනලා තියෙන්නේ. කුකුල් පාම්යක් කරගෙන ළමයි 3 දෙනෙක් රක්ෂා කරගෙන අවුරුදු 40ක පුද්ගලයෙක් තමයි මේ ආරෝග්‍ය ශාලා ගත වෙලා තියෙන නිසා මේ රටේ මේ නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව තුළ නැවත නැවත සැකමතු වෙනවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ඉතා විනිවිද භාවයෙන් වැඩ කටයුතු කරන මේ අවස්ථාවේදී සමහර නිලධාරීන්, පොලිසිය විතරක් නෙවෙයි සමහර හැමතැනම ඉන්න නිලධාරීන් මේ වගේ අඩුපාඩුකම් සිද්ධ කරන අවස්ථාවල් දැකලා තියෙන නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන සිල්ලා සිටමින් ඔබතුමාට කාලය ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවානි. ස්තුතියි.